समन्तचक्वाले अत्रा गच्छन्तु देवता सद्धं मुनिराजस् सुनन्तु सगमभदं ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමතස් ভাගවතු අරහතු සම්මා සම්බුද্ධස් නমතස් ভাගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස් ඉද්ධභික්කවේ අස්සුතවා පොතු්ජනෝ රූපන් ඒ තංමම ඒ සෝහමස්මි ඒ සෝමේ අත්තාති සමනු පස්සති තස්ස තංරූපං විපරිනමති අ්‍යතාහෝති, තස්ස රූප විපරිනාමං්්‍යතාභාවා උපපජ්ජති, සෝක පරිදේව දුක්හදෝම නොස්සුපායාසාති සද්ධාවන්ත පිනතුනි හැම දෙනාම ටිකවෙලාවක් ධර්මස්ශ්‍රවනය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්මදේශනාවෙහි දායකත්තේ දරන්නේ කුමාරි මලවිට මහත්මිය සුදත් සමරණයක මහත්මා සහ විනුදි සෙනුදී යන දියනිවරුන් විසි. පින්කම අරමුණ හැටියට දක්වලා තියෙන්නේ E.ඒ. ලීලාවති මෑණියන්ට සහ, MR කීන් බණ්ඩා පියානන්ට පුුණ්‍යානමෝදනා කිරීම මිය පරලොයන්නට එදුණු සියලු ඥාතහිත මිත්‍රාදීන්ට සහ, පින් බලාපොරොත්තුවෙන සියලු සත්ත ඉන්ට පුුණ්ඥානුමෝදනා කිරීම, සහෝදර සහෝදරියන් ඇතුළු සුජීවත්ත සිටින සැමට ආශීර්වාද කිරීම, දේශකෑණන් මහන්සේට ආශීර්වාද කිරීම කියන මෙ අරමුණු පෙරදරික්තරගෙනයි අද ධර්මදේශනාාවෙහි දායකත්තේ දරන්න. එපිින්නතුන් විසින් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නටේ දුුනේ ංච උපාධනස්කන්දය දුක්පන ආකාරය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදුකරන හැටියටයි. මේ මාතෘකාව හැම කෙනෙකොටම විශේෂයෙන් වැදගත්වෙනවා ඒ කුමක් නිසාද දුක කියල කියනකොට අපි හුඟක් දෙනාට හුරුපුරුදු වෙලා තියෙන්නේ පීඩාකාරි කටුකවේදනාකාරිී අත්දැකීමක් තමයි දුක කියන පොට අපි හුගක් දෙෙනනා හඳුනාගෙනතිේ. ොට මේ පංචපාදානස්කන්දේ දුක හැටියට බුදුරජාණන් වහන්සේ දැ දුකදක්වන තැනදි ජාතිපි දුක්කා, ජරාපි දුක්කා ව්‍යාධිපි දුක්කෝ මරනම්පි දුක්කන් අපි එෙහි සම්පයෝගෝ දුක්කෝ, පියෙහි විපයෝගෝ දුක්කෝ යම්පිච්චක් නලබති තම්පි දුක්කන් මේ විදිහට දේශනා කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකිිත්තේන පංචපාදානක්හන්දා දුක්කා. සංශිප් වයෙන් කෙටියෙන් ගත්තොත් මේ පංචුපාදානස්කන්දයම දුකයයි පතහාගතයන් වහන්සේ දේශනා. එතොටේ පංචුපාදානස්කන්දය දුක කියලා සමස්ත දුක්ඛය දක්වන තැන පංචුපාදානස්කන්දය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක් නිසා. ඇති මේ කාරණය මේ මාර්ථකාව පැහැදිලි කර ගනිද්ද අපි මූලික වසයෙන් හඳුනා ගන්නට ඕන දුක කියලා කියන්නේ කුමක්. ඒ වගේම පච පංචස්කන්දය කියන්නේ කුක්ද පංච උපාදානස්කන්දය කියන්නේ කුමක්ද මේකාරණා වෙන වෙනම පැහැදිලි කරගත්තොත් තමයි අපට පංචුපාදානස්කන්දේ දුකක් හැටියට දේශනා කරන්නේ කුමන පදනමක් මතද කියලා පරියට තේරුම් ගන්න පොළුවක්. සාමාර්නිි ලෝකයේ දුකනමතිකාරණය විවිධාකාරයෙන් හඳුනා ගන්න.ඒ අනුව ධර්මයහි දුක විවිධ ප්‍රබේද වසයෙන් දක්වලා තියෙනෝ දුක්ක දුක්ක විපරිනාම දුක්ක සංකාර දුක වසයෙන් සමහරතැන්වල දක්වනෝඒවගේ තවත් සමහරතැන්වල ප්‍රතිච්චන්න දුක අපතිච්චන්න දුක පරයාය දුක නිිෂ්පරයාය දුක නයාදිී විධ ප්‍රබේදවලින් දුක දක්වලා තියෙනෝ ඒ දුක්කලක්ෂණය හඳුනාගන්නට එහෙම නැත්තං දුක ඇති වෙන ආකාර. එතකොට දුක්ක දුක්හ කියල කියන්නේ කර්කශශවස්සයෙන් අපට පැහැදිලිවම දුකක් හැටියට දැනෙන දේව. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපට යම් කිසි රෝගයක් වැළඳු නහම ඒක දුකක් හැටියට අපට පැහැදිලිව දැනෙන. කිසේ කැක්කුම බඩය කැක්කුම ධතය කැක්වුම කනේ කැක්කුම ඒවගේම හිතේ අමාරුව චිත්තපීදාව මේ කායික මානසික කර්කශවේදනාව. කටුකවේදනාව අපට විජුවම දුකක් හැටියට දැනෙ.ඒව තමයි දුක්ක දුක්හ කියලා හඳුන්වා. එළඟට විපරිනාම දුක්ඛ කියලා කෑන්නේ යම්කිසි සුක සහගත වේදනාවක්. සෝමනස්ව වේදනාවක්. පැවතිලා එය අහෝසි වනහම් කායික වසිෙන් යම්කිසි සුවදායක තත්ත්වයක් පැවතිලා ඒ සුවය අහෝසි වුුණොත් එය වෙනස් වුනොල් එතන පීඩාවක් ඇතිවේ.ඒවගේම සෝමනස්සයක් සතුටක් පැවතිලා එය නැතිවුුණොත් එතන යම් පීඩාවක් දැන. ත ඒක තමයි විපරිනාම දුක්ඛැයි කියලා හඳුන්. එළඟට සංකාර දුක්ඛ කියල කියෑන්නේ උපෙක්කා සහගතවේදනාව උපෙක්කා සහගතවේදනාවේ සුක බවක්වත් දුක බවක්වත් ප්‍රටව දැනෙ නැහැ. තකොටේ උපෙක්කා සහගත වේදනාව හේතු ප්‍රත්්‍යයන්ගයෙන් හටගෙන බිඳියන් අවශේෂ සියලු සංස්කාරයත් ඉපදීම් බිඳීම් කියන මේ කාරණ දෙකෙන් පෙලීමට පීඩාවට පත්වෙන නිසා සබ්දේ සංකාරා දුක්කයි සියලුම සංස්කාරධර්මයන් දුක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ. එවගේ අපි තව ප්‍රදේදයක් හැටියට සඳහන් කලා ප්‍රතිච්චන්න්න දුක අප්‍රතිච්චන්න දුක පරයාය දු විෂ්පරයාය දුකවසු. ප්‍රතිච්චන්න දුක කියලකයන්නේ සමහර දුක්ඛයන් පවතිෙනවා ඒවා බාහිර පුද්ගලයාට ඒ පීඩාව හඳුනාගන්නට බෑ අදාළ දුක්කවේදනාව විඳන කෙනාට තමයි ඒක දැනෙන්නේ අනිත් අයට පෙනෙන්නේ නෑ දැනෙන්නේ නෑ දැන් උදාහරණයක් හැටියට කිවෝතු යම් කිසි කෙනෙුට හිසේකැක් කුමක් තියෙන. ඒ හිසේ කැක්කුම තියෙන කෙනා තමයි ඒක අමාරුව දන්නේ බාහිරින් කෙනෙක් බැලුවට මේ තැනත්තාට හිසේ කැක්කුමක් තියෙනොය කියලා පෙනෙන්නේන. එතවට අප්‍රකටයි ධතේ ගැක්කුමක් තිබුණනට කනේ කැක්කුමක් තිබුණට යම් කාරණයකින් හිතනරක් වෙලා හිත රිදුමක් තිබුණට ඒ බාහිරින් බලන කෙනෙකුට එකවරම හඳුනාගන්නට බෑ එය අදාළ පීඩාව තියෙන කෙනා විසින් කිවෝ පැහැදිලි කලොත් තමයි අනිත් අයට එක හඳුනාගන්නට පුළුවන්. අන්න ඒවාගේ ලෝකයට ප්‍රකට නැති දුක්ඛවේදනාවන් හඳන්න නො ප්‍රතිච්චන්න දුක හැටියට ප්‍රතිච්චන්න කියලාැන වැසුණු සැඟවන්නු කියන ආර්ථය. එළකට අප ප්‍රතිච්චන්න කියලා කැනෙ නොවවැසුු නොස් සැඟවුණු එකැනෙ කාටත් පැහැදිලිව ප්‍රකටව පේනවා එක පීඩාවක් බව ඒ මොනවාගේ දේවල්වලද දැන් අප පිහිත්තමු යම්කිසිගෙනෙකුට පිහෙන් ඇනලා තුවාල වෙලා ලේවැගිරෙන්. කඩුවෙන් කොටලා තුයාල වෙලා ලේවැගිරෙන. ඟට හදිසි අනතුරක් වෙලා වාහනයකට යට වෙලා අතපය කැඩිලා එයින් ලේවැගිරෙනවාතෑලි ගැලවිලා පීඩාවිදිෙනවා. මේවගේ කාරණ ඒ අදාළ පීඩාව තියෙන කෙනා මට අමාරුයි කියලා කිව්වත් නැතත්න් බලන හැම දෙනාටම ප්‍රකටව පෙනෙනවා මේ තැනැත්තා බරපතල දුකක් පීඩාවක් විඳනවායි. අන්න ඒවත් තමයි අප්‍රතිච්චන්න දුක්ක කියලා කැනේ කැනේ සැඟවුණු දුක් නෙමේ වැසුණු දුක් නෙමේ බලනො ඕනෙම කෙනෙකුට ඇස්සල්ලා බැලූහම ඒ අයට හඳුනාගන්න පුළුවන් මේ තැනත්තා බරපතල දුක්කයක් විඳින්න කියය. ඒවතමයි අප ප්‍රතිච්චන්න දුක්ක කියලා හඳුරපන්. ඊළකට තව සමහරේවා පර්යාය දුක්ක සහ නිෂ්පර්යාය දුක්ක පරයාය දුක්ක කියලා කිය කියන්නේ. රිජුවම අපට දුකයි කියලා හඳුනාගන්න අමාරුයි නමුත් ඒක දුක උපදවන්නට හේතුවෙනවා ඒවගේම එක්තරා ආකාරයකින් අපි විග්‍රහ කරලා බැලුවොත් තමයි ඒක දුකක් කියන බව හඳුනාගන්නට පුොළුවන් දැංුදාහරණයක් හැටියට සුකවේදනාව, සුකවේදනාව සැපයක් හැටියට තමයි බොහෝ දෙනාට දැනෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ ආරයන් වහන්සේලා දේශනා කරනවා සුකවේදනාවත් දුකක් මයික. සුකවේදනාව කියන්නේ දුකක් කියලකිවට එක පාට කෙෙනෙකුට වැටහෙන්නේෙ නෑ. වටහා ගන්න. සුකේ එහි ඇති දුක්ක ලක්‍ෂණ මොනවාද කියලා හරියට පැහැදිලි කරගන්නවා එතකොට තමයිඒ දුකක් කියල වටහාගන්නට පුළුවන්ඊළඟෙට අපිහිතමෝ ඉපදීම දුකයි උපදිනවායි කියන එක සතුටක් හැටියට යහපතක් හැටියට තමයි සාමාන්‍ය ලෝකය අහඳනාග්ඩි දර්ුවෙක් උපදිනවා කියන එක මවුපියන්ට ආශ්වාධනීය කාරණයක් ඒ හොඳ යහපත් බලාපොරොත්තු ඇති කරගෙන සතුටිින් පිගන්නාදයක් එතින් සාමාන්‍ය පුද්ගලයෝුනත් තමන්ගේ උත්පත්තිය බොහොම සතුටින් සිහිකරන්න. තොට ඒ උපත දුකක් පෙන්න්නේ කුමක් නිසා ද සියල්ලු දුක්කම් කටළු ජනිත කරන මූලය උත්පත්තිය නිසා. අන්න ඒ වගේ අපට එක පාරටම බැලූ බැල්මටම දුකයි කියලා පැහැදිලි කරගන්නට පහසුනෑ ය විග්‍රහ කරලා විමසලා බැලුවොත් තමයි දුකහැටියට පෙනෙන්නේ ඒවගේම බොහෝ දුක්කම් කටළුවට ඒ පාදක වෙලාතියනවා පදනම් වෙලාතියනෝ කියලා අපට පැහැදිලිය. අන්න ඒ වගේ අපි විමස්සා බලලා පර්යාය වසයෙන් එකක් ආකාරයෙන් දුක උපදවන්නට පාදක වෙන කාරණා තමයි පර්යාය දුක්ක හැටියට හඳු. නිෂ්පර්යාය දුක්ක කියලාකයන් එහෙම එක්ෙක් ආකාරයෙන් අපට වෙනම විග්‍රහ කරගන්නට ඕනන බැලූ බැල්මටන එක දුකක් කියලා පටට වෙනවා අපි අර මුලින්මකිේ දුක් දුක්ක කියලා කර්කශ වසයෙන් දැනෙන කාය පීඩාව කර්කශ වසයෙන් දැනෙන මානසික පීඩාව මේවා අමුතුෙන් විග්‍රහ කරන්නට දෙයක් නෑ ඒ පීඩාව ඒ වේදනාවේ කර්කශ බව දුකක් කියන බව ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහාගන්නට පුොළුව. ඒව තමයි නි්පර්යාය දුක් හැටියට හඳුන්න වට මේ විදිහට මේ දුක්ක ලක්ෂණය එක්ක් කාකාරයෙන් සමාජයහි බෙදා හඳුනාගන්නෝ ඒ හඳුනාගන්නා සියල්ලක්ම පොදුවේ දුක් හැටියටයි සංග්‍රහවෙන්. දැ මේ විදිහට අපි දුකෙහි ප්‍රබේද එකක් ආකාරයෙන් හඳුනාගන්න කුමක් නිසාද දුක්ක ලක්ෂණවලට අනුව. එනිසා දුක්ක ලක්‍ෂණ මොනවාද කියලා හරියට තේරුම්ගත්ත තමයි අපට දුක කියන්නේ මොකද කියලා පැහැදිලිව හඳනාගන්න කුළන් දැ අපි මොලිනුසිහිපත් කළලා උගාක් දෙනා දුක කියන එක හඳුනාගන්නයට කටුකලක්ෂණය, කර්කශ බවින් ටීඩාවෙන්, වේදනාවෙන් තමයි දුකහඳුනාග. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරවා ටීඩාවෙන් වේදනාවෙන් විතරක් දුක හඳුනාගෙන නිවන්දකින්න පුළුවන්කමක් නෑ. එකුමක් නිසාද දැන් තායපීඩාව චිත්තපීඩාව දුකහැටියට මිනිසුන්ට වැටහෙනෝ වගේම තිරිසන් සත්තුන්ටත් ඒක වැටහෙනෝ. එතකොට ඒ කාය පීඩාව චිත්ත පීඩාව දුක හැටියට වටහා ගෙන නිවන්දකින්න පුළුවන්න තිරිසංසතුන්ටත් නිවන්දකින්නට හැකියාවක් ඇතිවෙන්නටන්. ඒ මොකද දැන් තිරිසංසතෙකුට තමන්ගේ අතපපයක් හැඩුණුතුන් ආයුදයකින් කෙටුවෝතුන් ඊතලයකින් විද්ධෝතුන් ඒක දුකක් හැටියට පීඩාවක් හැටියට තිරිසං සතාටත් දැනෙන. එනිසා තමයි අනතුරක්පුුණන හම තිරිසං සතුන් පව කෑගහන්නේ හඬන්නේ. ඒ පීඩාව දැනෙන් නිසා ඒවගේම තිරසන් සතාට මානසික දුක්්‍යත් දැනෙනවා උදාහරමයක් හැටියට ගත්තො සතෙකුගේ පැටියෙක් නැතිවුණොත් බොහෝ වෙලාවට ඒ පැටියා සොයමින් හඬමින් කෑගහමින් තැන තැන ඇවිදයනො ඊළඟට තිරසන් සතු ගොදුරු කරගන්නට තව බලවත් සතෙක්කාවෝත් මරණබියෙන් සමහර වෙලාවට පැතිගන්නෝ කෑගහන්න හමන් තිරිසන් සතාටත් කායික දුක්ඛය දැනනෝ මානසික දුක්හය දැනෙනෝ අර පීඩාව වේදනාව කර්කශ බව කටුක බව තිරිසංසතාටත් දැන්. තිය තිරිසන් සතුන්ටත් සාධාරණ විදිහට දැනෙන කායික දුක්හය මානසි කායික මානසික පීඩාව පමණක් දුක හැටියට හඳුනාගෙන යම් කෙනෙකුට නිවන්දකින්නට පුළුවන්කමත් නෑ ඇයිද නිවන්දකින්නට බැරිවෙන්නේ ඒ කටුක බව දුකයි කියලා වැටහෙනකොට අපේ මනස නිරායාසයෙන්ම මුදු මොලොක් ස්පර්ශයන්ඒවගේම සන්තුෂ්ටිය ඒ කායිකමානසික සුකහවේදනාව සෝමනස්ව වේදනාව සැපයි කියලා ගන්නට පෙළබෙනෝ. කායිකමානසික කර්කශභාවය දුකයි කියලා හඳුනාගන්න කොටම කායිකමාරනසික සෞම්‍යභාවය සැපයක් හැටියට අප විසින් තීරණය කරන්න එතකොට මොකද වෙන්නේ අර සංස්කාරධර්ණයන්ගේ එක් කොටසක් දුකයි කියලා බැහැර කරනෝ තව කොටසක් සැපයි කියලා අල්ලාගන්න. එතකොට සබ්බේ සංකාරා දුක්කා කියලා දකින්නට පුළුවන්කමක් නෑ. තතහගතයන් වහන්සේ දේශනා කරය එක් සංස්කාර කොටසක් දුකයි කියලා හඳුනාගෙන තව කොටසක් සැපයි කියලා හිතනොට ඒතනැත්තා සසරින් මිදෙන්නේෙ නෑ. අ සැපයි කියලා හිතන කොටස නැවත නැවත උපාදාන කරගෙන අල්ලා ගෙන එකත් එක ජීවත්. සසරින් එතර වෙන්නට සියලුම සංස්කාරයන් දුකයි කියන හරියට හඳුනාගන්නට. සබබේ සංකාරා දුක්කාාති යදා පන්ඥාය පස්සද අත නිබ්බින්ඳති දුක්කේ ඒ සමක් ගෝ විසුද්ධියා. මෙ සියලුම සංස්කාරධර්මයන් දුකයි කියන බව හරියට නුවනින් අවබෝධ කළොත් අන්නේ තනැත්තා තමයි මේ දුක් සහිත වූ සංස්කාරයන් පිළිබඳ නිබ්බිධාවට පත්ෙන්නේ කැන නොලී ඉන්නට නිබින්දති කියෙ න්නේ. විඳින්නන්නේ නෑ ඇලෙන්නේ නෑ බැඳෙන්න්නේනෑ ඇයිදේ විඳින්නට තරම් වැදගත්දයක් එහි නැති බව ඒ තැනත්තාට පැහැදිලිව දැන්. එතකොට දැන් අපි සුකවේදනාවට කැමතිවෙන්නේ සෝමනස්වේදනාවට කැමති වෙන්නේ එහි විදියයුත්තු තරම් යමක් තියනවයි කියලා හිතන නිසා. ඇලෙන්නට සුදුසු යමක් ආශ්්‍රවාධනී යමක් තියනවයි කියලා හිතනතාකල් තමයි අපි කායික සුවයට සහ මානසික සෝමනස්සයට බැඳදී කටයුතු කරන්න. ඇති අර කායික දුක්කය සහ මානසික දෝමනස්සේ දුකක් හැටියට හඳුනා ගන්න කොටහ අපට නොදැනුවත්වම කායික සැපේ සහ මානසික සෝමනස්සේයට අපි ඇලෙන්න බැදෙන්න්නට තියෙන ඉඩ කඩ වැඩි. එනි සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කටුක බව පමණක් නෙමෙයි සුවදායක බවත්ඒ දෙකම දුක්ඛයන්මයි කියලා හරියට හඳුනාගන්නට දක්ෂවුණොත් තමයි සබ්බේ සංකාරා දුක්කා කියන යථාර්ථය අවබෝධ කරන්න පුළුවන් වෙන්න එතකොට තමයි සැප දුක්ෂියල්ලෙන් නිිදහස් වෙලා මේ සසරින් එතර වෙන්නට පුළුවන්. ඉති එතනට මනස පමුණවා ගන්නට නං අ වේදනාවෙන් පමණක් දුක හඳුනාගෙන මේ අවබෝධය ලබන්නට බෑ. ඒ වේදනාවෙනුත් කර්කශවේදනාව පමණයි. සුවදායක වේදනාව දුකක් හැටියට ගන්නෙ නෑ. ඇති එහෙම හඳුනා ගත්තහම අපට ඒ සංස්කාර ධර්මයන් පිළිබඳ ලොකූ වරදක් සිද්ධ වෙන. ලොකු පටලැවිල්ලක් සිද්ධ වෙන. එනිසා ආරයෙන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දුක හඳුනාගන්නේ දුක්ක වේදනාවක් නොවෙයි. එහමනං කොමකින්ද දුක්ක ලක්ෂණවලේ. එතන වේදනාවක් තිබුණත් නැතත් ඒ කියන දුක්ක ලක්ෂණ තියෙනවනං ඒ හේත්තුවෙන් තමයි එය දුක්ක කියලා හඳුන්න්න. මොනොවද එබඳු ලක්ෂණ හතරක් තතාාගතයන් වහන්සේ දේශනා කරන? සංකාර දුක්ඛ විපරිනාම දුක්ඛ පීලන සන්තාපදුක්ත. දැම් මේ අගින් කියපු කාරණා දෙක අපි කාටත් බොහොම සුකාවබෝධයි පහසුවෙන් වැටහෙනවා. මොනෝද කාරණා දෙක පීලන දුක්ඛ සහතාප. පීලන කියලා කැන තීඩාකාරීද. අ ගතට දැනෙන සිතට දැනෙන පීඩාාව.ඉළඟට සන්තාප දුක්ඛ කියලා ගැන ගත්තට සිත්තට දැනෙන තැවෙන දැවෙන ගතය. කොට ඔය පිඩාකාරී බවත් දවන තවන ගතියක් දෙකම අපට ගත්තට සිතට පහසුවෙන් දැනෙනවා. හැබැයි අපිහිතමු යම් තැනක සිතක් නැහැ කියන උදාහරණෑ කැටියට ගත්තෝ දැන් ගලකට කුළුගෙඩියෙන් ගහනෝ. කුළුගෙඩියෙන් ගහනකොට ඒ ගල කෑලිවලට කැඩී බිඳී යනෝ. දැන් අපට එතන දුකක් පෙනෙන් නෑ. නමුත් ඇත්තට මොකක්ද වෙන්නේ අර කු ගෙඩියේ තියනත් ඉතාම තද පටවිගුණයෙන් වැරෙන් පහරක් එල්ල කරනකොට ගලෙහි තිබුණු ඒ පටවිධාතුව චේදනය වෙලා චේදනය වෙන්නට පුළුවන් වෙන්නේ එකම ඒක ගන ද්‍රව්වයක් හැටියට නෙවේ කුඩා කුඩා රූප කොට්ටාස සමූහයක් එකට ඒකරාශී වෙලයි පවතින්. එතකොට අර කුගෙඩියෙන් ඇති කරන පීඩනය නිසා අ ඒකරාශි වෙලා තිබුණු පටවිධාතුව චේදනය වෙන බේදනය වෙනවා කැඩිල බිඳිලා වෙං වෙලා යනෝ. දැන් අපිහිතම ඒ කුළු ගෙඩියීන් අපේ ඔලුවට පහරක් දෙනවා එහමනැත්තන් අපේ අස්තියකට පහරක් දෙනවා පහරක් දුන්නහම අර ගලට සිද්ධ වුණු දේමයි සිද්ධ වෙන් අපේ ඔළුවට පහරක් දුන්නොත් ඔලු කටුව පුපුරා යනෝ කෑලිවටට කැඩෙනෝ බි දෙනෝ අප අස්තිියකට පහරක් දුන්නත් ඒය අස්තිය පුරා යනො කෑලිවට කැඩනෙනවා බිදෙන දැඟ අපට ලොකූ පීඩාවක් දැන. ලොකු වේදනාවක් දැන්. ඒ වේදනාව දැනෙන්නේ අපට සිතක් තියන නිසා. මොකද වේදනා කියලාගැනෙ චෛතසික ධර්මයක් ඒ කය ප්‍ර්මයක් නෙමේ. ඒ චෛතසික ධර්මය හටගන්න සිතේ. තොට සිත තියනවනන් තමයි අර කුළු ගෙඩියෙන් ගහනකොට අස්ති බිඳීමේ අමාරුව පීඩාව හඳුනාගන්න. ගියෙන් ඔොුවට හනකොට ඒ ඔළු කටුව බිඳීමේ වේදනාව පීඩාව අමාරුව කටුක බව හඳුනාගන්නේ සිත තිබුණොත් විතරයි. එති ගලට සිතක් නැහැ ඒ නිසා ගලට ඒ පීඩාව හඳුනාගන්න විදියක් නෑ හඳුනාගත්තත් නැතත් ඒ ගලහෙත් කළු ගෙඩියෙන් තලනකොට බේදනය වෙනකොට පෑලිවලට කැඩී යනකොට අර පීඩාකාරී බව එහි පවත. එතකොට වේදනාව අපට හඳුනාගන්න පුළුවන් වෙෙන සිතක් ඇති තැනකයි. සිත ඇතත් නැතත් යම් තැනක පීඩාකාරී බවතියෙනවාවන සන්තාපකාරී බවතියෙනවාන එය දුක්ක ලක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා. දැන් ගලට පොච්චර ශක්තිමත්තුනත් ඊට වඩා තද පහරක් තද පීඩනයක් එනකොට ඒ ගලේ ස්වාධීන බව තහවුරු කරගන්නට ගලට පුළුවන්කමක් නෑ. එහි ස්වභාවය වෙනස් වෙනෝ විකෘති වෙන එතකොට යමක් පීඩනය නිසා විකෘති වෙනවා නම් වෙනස් වෙනවා නම් එය ස්ථාවර වූ සාරවදධයක් හැටියට හඳුනාගන්නට පුළුවන්කමක් නෑ ඒයි දුක්හ කියලක එතකොට අපි තව උදාහරණයක් අරගෙන බැලුවෝතුන් දැන් අපිහිතමු අපි මියයනෝ මිය ගියායට පස්සේ මේ කය විවච්චේදනය කරම චේදනය කරලා මේ ඇතුළ තියන අවයාව ආදිය එලියට ගන්න ඊට පස්සේ කපල කොටලා ඊට පස්සේ නැවත එකතු කරලා මහලා අපිහිතම ආදාානාගාරයට ගැෙනෙහිල්ලා ගිනිදාලා පුළලුසන. දැන් පීඩාව මතු වයෙන අර කපන කොටනකොට දවනකොට දාහය සන්තාපය ඇති වෙනු. දැන් ඒ කක්වත් හඳුනාගන්නට එතන සිත නැති නිසා ඒ දුක්ඛය වටහාගන නෑ. නමුත් අපිහිතමු අපට සිත තියදදි සිත ක්‍රියාත්මකවෙලා. සක්්‍රියවතියෙන්දී. ැන් ශල්ලකර්මාදය කරනකොට විසංඥ කරනන විංඥ කරන්නේ ඇයි. අර පීඩාව සන්තාපය සිත විසින් හඳුනා නොගන්නා තැනට ඒ සංඥා නිස්්‍රීිය අ්‍රිය කරන. ඉති එෙම සංඥා අක්්‍රිය කරන්න නැතුව පැහැදිලිව මොලයෂ්නායි පද්ධතියෙන් ඇති කරන ඒ සංඥා හඳුනාගන්නට සක්‍රියභාවේ ඉතුරු කරලා විසං්ඥ කරන්න නැතුව යම් කසි කෙනෙපුගේ කය විවච්චේදනය කළොත් ඉතින් සම්පූර්ණ විවච්චේදනය කරන්න ඕනනෑ හොඩිහියින් අපේ ශරීරය ස්පර්ශ කරලක් කැපෝදන් පට ලොකූ කටුකවේදනාව පීඩාවක් ඇතිවෙන. ඒ වගේම අ ආදාහනාගාරයට ගිහි ගිනිතියන්නට ඕන්නෑ පොඩි ගිනිපුපුරක් අරගැෙන හඳුකූරකින් ගිනිකූරින් ගිනිදැල්ලකින් යන්තමට පිලිස්සුවත් පහන්දැල්ලකින් පිලිස්සුනොත් එක බරපත්තල පීඩාවක් හැටියට දැනේ එෙම. මියගියාවූ කය පුලුස්සන කොටත් කපන කොටනකොටත් ඒ පීඩාවේ සන්තාපය එහෙමම ක්‍රියාත්මක වෙනෝ. නමුත් හඳුනාගන්නට සිත නැති නිසා එක වටහාගන්නට පුළුවන්කමක් නැයි. මෙෙන මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනෝ සිත ඇති තැනක පමණයි වේදනාව දැනෙන්. වේදනාව ඇති තැනක පමණයි ඒ වේදනාව හඳුනාගන්නට පුළුවන්. නමුත් සිත සහ වේදනාව ඇතත් නැතත් මේ සංස්කාර ධර්මයන්ගේ මේ නිසරු ලක්ෂණ ක්‍රියාත්මක වෙනවා. පීඩාකාරී බව සන්තාපකාරී බව මේ සියලුම සංස්කාර ධර්මල ක්‍රියාත්මක. අන්න ඒ බව හරියට හඳුනාගත්තොත් තමයි දුකෙහි පුළුල් බව අපට හරියට වටහාගන්නට පුළුවන්. ඉළඟට අනිකාරණය තමයි දැන් අපි මුලින්ම සහිපත් කලානේ සැපවේදනාව කායික සුකය සහ මානසික සෝමනස්සේ. ඒක නම් හොඳයි කියලා තමයි අපට දැනේ. ඒක හොඳ වනාට එත් දුකයි කියලා හඳුනාගන්නට නම් අර සංකාර ලක්ෂණය සහ විපරිනාම ලක්‍ෂණය තේරුම් ගන්නටව. මොකද සංකාර ලක්ෂණය කියලා කියන්නේ හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්නා බව. මොකද විපරිනාම ලක්ෂණය කියන්නේ වහා බිඳී යනගත්. හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්න වහා බින්දිය නෝ නැවතත් ගොඩ නගනෝ නැවතත් බිින්ඳීිය. එතකොට දැන්. දවසට කුසගෙනනයනකොට අපි ආහාරගන්න ආපහු ටකකින් බඩගෙන නවා. යත් කෑම කනෝ අයත් බඩගෙන මුළු ජීවිත කාලෙම මෙහෙම කනෝ කලා මැරෙනවා. මැරුනෙම් පස ඒ වඟට නැවත කයක් ලැබෙනවා අපහු මුල ඉඳන්කන්. මෙමුලු සසර ගමනෙම ඔහොම එක්ෙක් කයවල් දරාගෙන කොච්චට කෑම කෑවත් අමුත්වෙන් අපට ලැබිච්ච දෙයක් නෑ අලුතෙන් කයක් ලැබුණහම ඒ අය මුල ඉඳල නඩත්තු කරන්න මං ගියාත්මය ගොඩා කෑව එනිසා මේ යාත්මනං ඕන එහිම නිකං ඉන්නට බෑ ඇයි ඒ ඒ මොහොතේ දේවල් හේතු ප්‍රත්්‍යයන්ගින් ගොඩ නගන්න.ඒ ගොඩ නගලස් වනයකින් ආපහොේව වෙනස්සෙලා යන්න ආයත් ගොඩ නගන්නටඕන. තො එක් භවයක ඉගෙන ගන්න ඕන ඊළඟ භවමන් පෙරබභවේහු ගා ගනගත්ත කියලා නිකං ඉන්න බෑ. එක් භවකු ගාක් මිල මුදල් හරි හම්බ කලායි කියලා නිකං ඉන්න බෑ ඊළඟ භවත් මුදල් හම්බ කර. එක් භවේක ගොඩාක් කුසල් කළයි කියලා නිකං ඉන්න බෑඒ කුසලේ විපාකදී ලවසනු හම්ම කකුත් ඉතුරුවන්නේ. ඒනිසා අ බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පෙනු සිංා වඩන කොට කඩිරලක් දකලවන් වහන්සේ සිනහ පහ කරන න ආන්දහාම්දුදරහනු ඇයිද කිය. ො බදුරජාණන් වහන්ේ මසනවා අනන්ද මේ කඩිරලේ කොච්ච විත්‍ර කඩියත්ද. ස්වාමිනි ගණන් කරන්න පහසු නෑ. තථහගතයන් වහන්සේ දේශනා කන ආනන්ද හරි පුදුමයි මේ සසර හිස්වභාවය මේ කඩිරැලේ එකම කඩියෙක්වත් නෑ පෙර සක්විති රජන ෝ ච්චිකින්. තොර සක්විති රජවෙන්නට ඩා කුසලයක් කරලා නෙේ දස කුසල් වඩවලා තියෙන්න්නටෝ. එතකොටට එහෙම කුසල් වඩවපු අය සක්විති රජවෙලා නැවත පිරිහිලා පුරා කොහඹුවන් බවට පත්වෙලා ඇයිදේ සියලු සංස්කාර ධර්මයන් අනනිත් ඇයි හේ තුප පත්තැන්ගින් හටගෙන ඒව අවසාන වෙලා. තො ධනයහම්බ කලොත් එක් භවේකද අවසාන වෙන තුසල් සම්පාධනය කළොත් ආත්ම කීපේක දිශෂය වෙලායනවා ඇයිඒ. සියලුම හේතු ප්‍රත් තැන්ගෙන් හට ගන්නා සංස්කාර ධර්ම විපරිනාමස් ස්වභාවයට පත්යෙනවා. එහෙම නම් සුකවේදනාවක් කියල දෙයක් තියෙනෝ සෝමනංසවේදනාවක් කියල දෙයක් තියනෝ. නමුත් ඒ සුකවේදනාව ඉබේ හටගන්න එක ගොඩනගන්නටෝට. දැන් ආහාර ගන්නකොටට අපට රසය නිසා යම්කිසි සුවයක් මනසට දැනෙනෝ සොම්නසක් දැනනෝ ආහාර ගත්තහම කයට පහසුවක් දැනනෝ. හැයි සුවපහසුව ඇතිකරන්න අපි ආහාර සම්පාධනය කරන්න නො. යල පෙහෙල සකසන්න ටෝන්. උයල පෙල සකසන්න බඩුවොන්ට තියෙන්න්නඕො. ඒවා ගෙන්න්නටඕන ඒට මුදල්ලෝන් ඒ සඳහ උපැයන්නටඕන, ඒ සඳ ඉගනගන්නටඕන්. තොර කෑමටිකක් කාල ගතසිත ස්ුවපත් කරගන්න මුළු ජීවිත කාලෙෙන්ම වෙහෙසමහන්සිි වෙන්න ටඕන්. මේ විදිහට වෙහෙසෙන්න්නට වෙන්නේ ඇයිද ඒ සුඛය ඒ සෝමනස්සේ ඉදේහටගන්නෙනෑ. ඒ හේතු ප්‍රත්ැගෙන් හටගන්නන්නේ ඒ හේතු ප්‍රත්‍ය සම්පාදනය කරන්න. දැන් ඉතින් අමාරුවෙන් හරි අපි හිතමකු සම්පාදනය කළහි කියලා සම්පාධනය කරලා ආහාර ටික උගුණෙන් පහළට යනකොටම අර සිතට දැනෙන සොම්නස අවසාන වෙලා යනවා කයට දැනෙන සුවයත් හෑ කිහිපේකින් අවසාන වෙලා යනවා ආයත් ඒ සුවය ඕනනං නැවතත් ආහාර ගන්නට වෙනවා නැවතත් ආහාර සම්පාදනය කරන්නටෙන. මේ විදිහට සුක සහගත දේවලුත් හේතු ප්‍රත්තයන්ගෙන් හටගෙන වහා බිඳී යන නිසා එහි නිසරු බවක් පවති. එහෙමනම් මේ දුක්ක කියන වචනය ගැඹුරු අර්ථය අමාරුයි කැක්කුමයි පීඩාවයි කියන එක නෙවෙේ. අද අපට මේ දුක නිවැරදිව අර්ථවිග්‍රහ කරගන්නට බැරිවෙන්නෙම දැන් මේ පංචුපාදානස්කන්දය දුකයි කියන්නේ ඇයි කියන ප්‍රශ්නය අපට නිරාකරණය කරගන්නඩට පහසු නැත්තේ ඇයි. අපට හිතෙන්නේෙම දුක කියන්නේ අමාරුව කැක්කොම පීඩාල්. පංචුපාදානස්කන්දය තින අමාරුව මොකක්ද. පීඩාව මොකක්ද කැක්කොම මොකද. වේදනාව මොකක්ද කියලාට බැලූ බැල්මට පෙනෙන්න. අර කඩුවකින්හෙටුව හම පිහියකින් ඇන්න හම ගින්නෙන් පිලිස්සෙනකොට පුළු ෙඩියකින් ගහනකොට ඒකනම් අමාරුවයි කියලාට දැනෙනවා. ඒක නම් දුකයි කියලා දැනනවා නමුත්තර පංචුපාදානස්කන්දේ දුක හැටියට දැනෙන් නැත්තයි දුකෙහි පුළුල් අර්ථය. යට ස්පර්් වෙලා නැති නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ දුක්හ කියන වචනය අමාරුවයි කැක්කු මයි කියන පටුවර්තයෙන් මෙ දුක්ක කියන වචනය සැබෑ අර්ථය ද කියන උපසර්ගයෙන් දක්වන්නේ නිදිිතාර්ථය එළඟට මාප්‍රාණ එ කියන පදයෙන් දක්වන්නේ පිස්ගතිය එතකොට නින්දිත්ත වූ හිස්ගති මේ අවකාශයේ තියන හිස්ගතිය අපට යම් ප්‍රමාණයකින් ප්‍රයෝජනගන්නටවත් පුළුවන් නමුත් මේ සංස්කාර ධර්මයන්හි පවතින හිස්ගතිය නින්දිත්ත වූ හිස්ගතිය. ඒ කියන්නේ වගතුවක් නැති කොතෙක් පැවැත්වතිය හපතක් නැති හොඳක් නැති අර්ථයක් නැති අර්ථශුන්්‍ය වූ දෙයක්. ඇයි ඒක අර්ථශුන්්‍යය කියලා කියන් දැන් අර සුකසෝමනස්්‍යයන් ඇති කරන්නට අදාළ හේතු ප්‍රත්ථ්‍යය ගුණඩ නගනකොට ඒ සුකසෝමනස්්‍යයන් ඇති වෙනවා. හැබැයි ඒ ේදනාව බොහෝ වෙලා පවතින්නේන සිත ෂණයකින් බිඳීියන්. සිත සනයකින් බිඳී යනකොට ඒ සිතෙහි ජනිත වුණු වේදනා චෛතසිකයක්ත් බිඳීයන්. රූපධර්මයන් චිත්තක්ෂණ කීපයකින් බිඳී යු. ආයත්තේ රූපලාප ගොඩන ගණ්ඩ ඔන්නන් ආයෙත් හේතු ප්‍රත්්‍ය ගොඩනගන්න. ආයත්තේ සුකවේදනා විඳින්නට ඔන්න නැවත ඒ සිත ජනිත කරන්ඩෝ. මෙසේ නැවත නැවත නාමරූපදධර්ම ජනිත කළත්. ඒ නැවත නැවත බිඳී යනවා හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්නාව සංස්කාරධර්මයන් විපරිනාමස්වභාවේයට පත්වෙනනි. අන්න ඒ නිසා දුක්කවේදනාව කටුකවේදනාව, දෝමනස්වවේදනාව අර සන්තාප පීලන ලක්‍ෂණ විතරක් නෙමෙයි අවශේෂ සුක සහගතව සෝමනස්ව සහගතව ප්‍රියශීලීව දැනෙන හැම දෙයක්මන් හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගන්නා නිසා වහාබිඳී යන නිසා නවත නැවත පැවැත්තුවයි කියලා නඩත්තු කළයි කියලා කිසිම යහපතක් අර්ථයක් වගතුවක් සිද්ධවෙෙන නෑ. අන්නේ අර්ථය තමයි දුක්හ කියලා හඳු. දැන් එතකොට මේ සංස්කාර කියලා කියන්නේ මොනොවද මේ පංචස්කන්තයෙන තමයි. එතොර සංස්කාර කියලා අයි වෙන දෙයක් නෑ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන් ඔය පහට මේ සමස්ත විශ්වයේ තියෙන සියල්ලක්ම ඇතුළත්. හැට පේන කනට ඇහෙන නාසේට දැනෙන දිවට දැන කයට ස්පර්ශන සියල්ලක්ම රූප. පටව්‍යාපෝතේ ජෝවායෝ කියන ප්‍රදාන රූප හතරත් එවන් නිසා ඇතිවෙන්න වූ උපාදාය රූපත්තියන රූප විසි අටක් ධර්මයහි පැහැදිලි කරනෝ මේ සමස්ත ලෝකේම පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන සියල්ලක්ම ඔය රූප විසි අටට තමයි ඇතුළක්.ඉළඟට නාම කියලවෙන් කරනවා සිත හැටියට සිතුවිලි හැටියට චෛතසික හැටියට, මනෝභාවයන් හැටියට සිතනවා කල්පනා කරනවා සැලසුම් කරනවා ආදීවසයෙන් මානසිකවසයෙන් ගොඩනැගෙන සියලු ක්‍රාකාරකම් චිත්ත චෛතසික කියන ඒ ගොඩට වැඩි. එතකොටට රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියලා කොටස් පහකින් බෙදලතියෙන්න්නේෙත් ඔය නාමරූප ධර්මමයි. තුර නාමරූප ධර්ම හැරු නහම මේ ලෝකයන් කිසිවත් නෑ. එම නත් මේ සබබේ සංකාරා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනොවද මේ නාමරූප ධර්මම තමයි සබ්බේ සංකාරා කියල කියයන්. නාමරූප ධර්මම තමයි සියලු සංස්කාර හැටියට දක්වාන්. එමන සියලු සංස්කාරයෝ දුකයි කියලා කියනකොට නාමරූප ධර්මයන් මයි ඒ දුක්කලක්ෂණයෙන් යොක්ත වෙන්න. ඇයිද නාමරූප ධර්මයන් දුක්ඛ කියන්නේ අර කටුක වූදේවල් පමණක් නෙවෙයි සුවදායකෝ ප්‍රියමනාපවූදේවල් පවා. නිසරු නිසා හේතු ප්‍රත්තයන්ගෙන් හටගන්නා නිසා වහා බිඳීයන නිසා ඒ සැල්ල දුක්හයෝය කියලා බුදුරජාණන් වහන්සේදේශ. දැන් අප තවත් පැත්තෙකින් කල්පනා කරලා බැලෝදන් දැන් දුක්කවේදනාව අපි හිත මුදාරණයක් හැටියට ගත්තොත් දැංඟර ගලකට කුළු ෙඩියෙන් ගහනකොට එහි පීඩනයක් ඇති වෙන. හැබැයි පීඩනය ඇතිවනාට ගලට එක අමාරුවක් ගැනගන්නට විදිහක් නෑනෙ. ඒයි දන ගන්නට විදිහක් නැත්තේ සිත සහ වේදනාචෛතසිකයේ එහි ජනිත නවාන නිසා එහමනම් අපේ ඔළුවට අපේ අතට කුළු ගෙඩියෙන් පැලූහාම ඒ අමාහරුව අපට දැනන්නේ මොකක් නිසාද සිත සහචෛතසික ධර්ම තිය නිසා එනම් මේ සියලුම දුක් ජනිත කරන්නේ කොමක් විසින්ද අපේම සිත විසින්. වේදනාචෛතසික විසින් අර දැන් අපි මේ සරලව ගත්තේ කර්කශ බවනං, පීඩාකාරී බවනං, සන්තාපකාරී බවනං එහමන එව නැත්නම් කටුක වේදනාවනං අපට දුක හැටියට දැනෙන්නේ පහසුවෙන්ඒ කටුක වේදනාව කියන්නේ කුමක් ද අපේම සිතේ හටගන්නා මනෝභාවයක්. චෛතසික ධරණය. එතකොට අපේම සිදත විසින් තමයි ඒ චෛතසික ධර්මය ඇති කරන්න. ඒ සිතත් චෛතසිකයක්ත් නැති තැන ඒ දුක්හය හඳුනාගන්නට ඉඩක් නෑ. මෙෙමල්පනා කරන කකොට කෙනෙකුට හිතෙන්න්න පුළුව ආහෙමනං මේ සිතත් සහචෛතසික ධර්ම තියෙන නිසා තමයි මේ ප්‍රශ්නේ. බුදුවරු ලෝකයේ පහළ නොන කාලවල අබුද්දෝත් පාද කාලවල ඇතැත්මයි එහෙම කල්පනා කන. එහෙම කල්පනා කලා ඒ අයි හිතනවා මේ සිත නැති කරගත්තොත් නම් මේ ප්‍රශ්නීවරයි. ඒ නිසායයි භාවනා කරලා අධිෂ්ඨාන කරනවා ධීචිත්තං, ධීචිත්තම් මේ සිතට නිින්දාාවේවා. ඒ සිත සහ චෛතසික ධර්ම නිසා තමයි මේ පී බාග. එතකොට ප්‍රථමධ්‍යාන දදිතිී අධ්‍යාන ත්‍රති අද්‍යන චතුෘර්ත අධ්‍යානයේදක් පවාාසිත පුහුණු කරලා ඒ ධ්‍යානසිතිං යුක්තව දැනිි චිත්තා අධිෂ්ඨානයක් ඇති කරනවා සිත්ත ප්‍රතික්ෂේප කරම්. එතකොට ඒ තැනැත්තා ධ්‍යාන සිතිං යුක්තව සිත ප්‍රතික්ෂේප කරන නිසා එහි ප්‍රතිඵලයක් හැටියට බ්‍රහ්මලෝකය උපදිනවා සිත්ත නිිෂ්ටීයව. එතකොට අසං්‍ය තලයයි කියලා කියන්නන්නේත. සං තලයේ පහල වුනහම තැත්තාගේ චිත්තා ධිෂ්ඨානය නිසා සිත්ත නිස්ක්‍රියවුුණාට ඒ අධිෂ්ඨාන ශක්තිය ඒ ධ්‍යාන බලය අවසාන වෙනකොට ආපහු සිත සක්‍රිය වෙන්නට පටන් ගත්. ඒ නිසා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසංඥතලයේ ඒපදනාත් මේ ප්‍රශ්න ඉවරයක් වෙන්නෙ නෑ. බ්‍රහමලෝකයේ පදුනාත් මේ ප්‍රශ්න ඉවරයක් වෙන්නෙ නෑ. අරූපතල ඒපදුනත් මේ ප්‍රශ්න ඉවරයක් වෙෙන නෑ මේ සංස්කාර ධර්ම ක්‍රියාත්මක වෙන්න තාකල් පවතිනතා කල් මේ දුක්හ පව. යම්තනක සංස්කාර ධර්ම නැතිනං. පූප, වේදනා, සඥා, සංර විඤ්ඥාන කියන මේ සංස්කාරයෝ, මේ ස්කන්දයෝ, යම්තැනක නැතිනං එතැන විතරයි මේ දුක්කලක්ෂණය නැත්තේ යම්තනක සංස්කාර තියෙනවනං සැපහි කියලගත්තත් දුකයි කියලගත්තත් සංස්කාර කියන්නේෙම හේතු ප්‍රත්්‍යන්ගෙන් හටගෙන වහා බිඳී යන ධර්ම. එනිසා ඒ සංස්කාර ධර්මයෝ. දුක්ක ලක්‍ෂණයම් යුක්තයි. නිසරු බවින් යුක්තයි. එතින් මේ යහාාර්ථය නොයටහෙන තා කල් අපේ මේ සංස්කාරධර්මයන් දැඩිව උපාදාන කරගන්න. දැඩිව ග්‍රහණය කරගන්න. එත් දැඩිව ග්‍රහණය කරගන්න උපාදාන කරගන්නා ගතිය නිසා තමයි මරණයෙන් මතු යලිත් මේ පංචස්කන්දේ ජනිතවේ. එෙනතුනි සැබවින්මනං මරණයට පත්වෙනකොට මේ නාමරෝප ධර්ම අහෝසි වෙනවා. ෂනයක්ක්ෂණයක් පාසාමේ නාම රූප ධර්ම බිඳීයනු. බිඳීගයායට මේ චිත්ත පරම්පරාවක් හැටියට නැවත නැවත සිත ජනිත වෙන. රූප පරම්පරාවක් හැටියන නැවත නවත රූප ධර්ම නනිත වෙනවා. පූර්ව කුසලා කුසල කර්මයන්ගෙන් සහ පූර්ුවව තෘෂ්නා හේතුව නිසා නැවත නැවත ජනිත වෙන. දැ මෙහම ජනිත වෙලා ජනිත වෙලා පරම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙලා මරණයට පත්වීම කියලා කියන්නේ, මේ නාමධර්ම පරම්පරාවත්, අහෝසි වෙනවා ්‍රූපධර්ම පරම්පරාවත් බිඳී යන. දෙන් ඇත්කටම නං මේ අවස්ථාවේදී සියල්ල නිමාවෙන්නට ඕන. නමුත් නිමාවෙන්නේ නැතිව යලිත් චිත්තපරම්පරාවක් සහ ප්‍රූප පරම්පරාවක් ඒහා බැඳී ජනිතවෙන්නේ කුමක් නිසාද උපාධානය නිසා. උපාධානය කියලා කැනීමකක් ද දැඩිව ත්‍රෘෂ්නාවෙන් අල්ලාගෙන ඉන්න නිසා. කියන්නේ අපි මාතෘකා කල සූත්‍රපාටයෙන් බුදුරජාණන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරනෝ. රූපය වේදනාව සංඥාව සංකාරය විඤ්ඥානය මේ ස්කන්ද පංචකෑම ප්‍රතජ්ජනය අහෙම නැත්තන් ධරමය පිළිබඳ විචක්ෂණ නැති නුවන නැති යෝනිසෝ මනසිකාරයෙන් සිතන්නට පුරුදු නොවනු පුද්ගලයා මේ රූපය ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝමේ අත්තා මේ මමය මාගේ මාගේ ආත්මයයි කියලා වර්ධවා වටහද. තැ මමය මාගේ මාගේ ආත්මයයි කියලා කියනකොට ඒ වචන එච්චර හුරුපුරුදු නෑ වගේ දැනෙන්න්නට පුළුවන්. අපි නඟ ොහොම හිතන්නෑ වගේ හැඟෙන්න්නට පුළුවන් නමුත් පින්නතුනේ අපි මෙහෙම හිතු දැන්ගන්න යම් කසිකෙනෙක් දොස් කියනවා. දොස් කියනවා අපට ඇහෙනවා. එහකොට ත නො මේ මට දොස් කියනවා මට බනිනවා. තැම මේ මම කියලා හිතාගත්තේ කාවද මම කියලා හිතා ගත්තේ මේ කණ්නාාඩියක් ළඟට ගිහිල්ලා බැලුවම් පස්සේ මේ යම් කිසි හැඩරුවක් ඇතුව පෙනෙන මේ කයද. නැ කය තියෙන්නේ ලේමස් සැට නහර ආදී මේ දෙතිස්කුණපකොට්ටආශය. එහම් කවුද මම කියලා කියන්න එනම් සිතද. ඇ සිතේ තියෙන්නේ චිත්තචයිසික ධර්මටිකක් ඒක ඒ ඒ මොහො තේම ඇතිවෙවී නැතිවවීන්. එනම් කවුද මම කියන් තුට මම කියලන්තිමට කෙනෙක් නෑ එනම් මම කියල මේ හඳුනාගත්තෙ කාවද මේ නාම රූප ධර්මටික, මේ රූපවේදනා සංඥා සංකාර ටික. එතකොට අපේ මේ සත්්‍රේක්ය පුද්ගලයක්්‍ය ආත්මයක්ය මමය කියලා හිතාගෙන ඉන්නේ මේ රූපය සහ මේ නාමධර්ම සමෝහ. එනිසා. අපට නොදැනුවත්වම අපේ මනසෙක් තර සං්ඥාවක්තහවුරු වෙලා තියෙනවා මෙතන සත්වය පුද්ගලයෙක් ආත්මයක් කියලා ඒ තමයි මම කියලා අපි හිතාගනේ. ති මෙට මේ සක්කාය දිට්ටියෙන් යුක්තව මේ පංචස්කන්දය පිළිබඳව සිතන ගතිය නිසාම අප මේ නාමරූපධර්ම දැ්ඩිව අල්ලගන ඉන්නවා මේ තමයි මම කියලා මේ තමයි සත්වයා මේ තමයි පුද්ගලයාය. ති ඒ ස්්‍රභාවෙන් දැඩිව අල්ලගෙන ඉන්න තාකල් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක වසයෙන් අර පංචස්කන්ද දුක්කයට අමතරව උපාදානස්කන්ද දුක්කයකුත් ඇතිවෙනවා. ඒන්නේ දැපෙනතුනේ අපි මුලින් සිහිපත් කලා න ගලට කළුගෙඩියෙන් යැහවාහම එතන යම් කිසි පීඩනයක් ඇතිවෙන. ඒ පීඩනය නිසා ගලපුපුරා යනෝ දැන් එතන පීලන ලක්ෂණය. තු ප්‍රත්්‍යයන්ගෙන් හටගත්තාව සංස්කාරධර්මයන්ගේ බිඳී යන ගතියක් එතන ප්‍රකට වෙන දැන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු බවත් දුක්කලක්ෂණයක් බිඳී යන බවත් දුකලක්ෂණයක් පීඩනයක් දුකලක්ෂණයක් මේ සියල්ලක්ම දුකලක්ෂණ එතන ප්‍රකට වෙන. නමුත් එහම ප්‍රකට වනයි කියලා ගලෙහි සිතක් නැති නිසා වේදනවක් නැතිනිසා එය හඳුනාගන්නට විදිහක් නෑ. තැන් මනුෂ්‍යය හැටියට අපට ඒ සංකත විපරිනාම පීලන සන්තාප ඒ සියල්ලක්ම දැනනෝ. හැබැයි දැනුුණවුුණට දැ මුගලංහා මුදුරුවන්ටත් හොරු තලුවන හොරු තලලා අස්ති කුඩුවෙනකන් තැලුවන්. එතකොට උන්වහන්සේට ඒ පීඩාව දැනනෝ. ඒ දුක්ඛය දැනනෝ. දැනුනට උන්වහන්සේ මේ සත්්‍රයක්්‍ය පුද්ගලයක්ය ආත්මයක්ය මේ මට තලනවාය අනේ මට දරාගන්න බැරිය. එහෙම උන්වහන්සේ කල්පනා කරන්නේ පූර්වකෘතා අකුශලකර්ම විපාකයක් හැටියට මේ අයවිසින් මේ පංචස්කන්දය තලා පෙලනො මෙහි සිතක් තියෙන නිසා විඤ්ඥානයතියෙන් නිසා පීඩනය තමන් වහන්සේට දැනෙනෝ. දැනුනවුනාට එය දැඩිව මම කියල උපාදාන කරගන්න නැති නිසා උන්වහන්සේ එයින් පීඩාවට පත්වෙන්නේ. එ යන්න පෙන්නතුනි දැන් අපි සරලවගත්තොන් අපි හිතමකෝ අපට යම් කිසි අසනීපයක් හැදෙනවකි. අසනීපයක් හැන හේැක්කුමක් දතේ කැක්කුමක් කියලා හිතන් දොට ඒ හිසේ කැක්කොම අපට දැනෙනෝ. දැනෙනොකොට යෝ මටනම් මේක දරන්න බෑ විඳන්න බෑවලුව පුපුරන්න නොව කියලා හිතනකොට අපට දරාගන්නම බැරි මොසපත්වෙන තත්ත්වයක් ඇතිවෙන. හැබැයි අර ධතේකැක්කුම මේ හිස්සේ කැක්කොම හෙම තිබුණයි කිය අපි මැරෙන්නේ නෑ. අපට මොකුත් ප්‍රශ්නයක් වෙන්න ඕනනම් එය එතන එහෙම තියෙන්ඩ ඇරලා. දැනෙන වේදනාව දිහා සිහියෙන් බලාගෙන ඉන්නට පොළුවන් සමහර භික්‍ෂූන් වහන්සේලා පොටියක් කනකොට හර්දයවස්තුව අනු භව කරත්ති රහත්වෙලා තියෙනවා හෙරහත් වනේ නිකන්නෙමේ සප්ත බොජ්ජංග ධර්ම වඩල සති සම්බෝජ්ජන්ග ධම්මවිච්ච විරිය පීති පස්සද්ධි සමාධී උපෙක්කා එතකොට හි අපිහිත මතුකරගත්ත කියලා වීර්රය මතුකර ගත්ත කියලා හිත පීතිය. අ හදේවස්තුව කනකොට මොන පීතියයක්ද කොමද පීතිය මතුරගන්න, කොම ද සැල්ලුව මතුරගන්න, කොමද පෙක්ෂා මතුරගන්න කොද සමාධියය මතු කරග එහෙම මතුකරගන්න පොළුවන් වෙන්නේ මේ සත්වයෙක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි මම නෙවෙයි මේ මට ඇතිවන්න ප්‍රශ්නයක් කිය ගත්තවොත් තමයික දරාගන්න බැයි. එහෙම නැතුව මේ පංචස්කන්දයට සිද්ධ වෙන දේ සිහියෙන් නුවනින් බලාගනන්නට පුළුවන්න උපකරණයක් කඩාබිඳ වැටිෙන ආකාරය. ගෘහයක් කඩාබිඳ වැටෙන ආකාරය පැත්තක හිදල බලා ඉන්න සේ අපට මේ පංචස්කන්දයට සිදුවෙන සියල්ලක්ම සිහයෙන් නුවනිින් බලා සිටින්නට පුරුවන්. හැබැයි ස්නාාවයිපද්ධතිය තියෙන නිසා මොලේ ක්‍රියාත්මක නිසා සිත ක්‍රියාත්මකව නිෙසා එහි පීඩාව හුද දැනෙනවා. හැබැයි දැනුනවුනාට මේ මටයි මේ පීඩාවවෙන්නේ මට මේක දරන්න බෑ කියලා. උපාදාන කරගත්තොත් ලොකු ගැටුමක් ඇතිවෙනවා එබඳ උපාධානයක් මත්තු වුණේ නැතිනං වේදනාව දැනෙනෝ හැබැයි සතුටින්ං සැහැල්ලුවෙන් පීතියෙන් එදිහා බලාඉන්නට කිසිදු බාධාවක් නෑ. මේ කතාව කිව් මෙම කිව්වට තේරෙනෙ නැහැ. යම් ප්‍රමාණයකට සිහය ප්‍රඥාව අවධ කරලා. යම් ප්‍රමාණයකට පුරුදු පුහුණු කළොත් තමයි මේ තත්ත්වය තමන්ටම අදකින්නට පුළුවන් පෙන් උදාහරණයක් හැටියට අපි සිහිපත් කළොත් පෙනනතුනිේ මීට පෙරත් අපි සිහිකරලා තියෙනවා කුරුණෑගල භාවනාස්ථානයක අපි භාවනා පුහුණුව සඳහා ගිහින්ඉන්න කාලෙක එක දවසක් ඒ ලොකොහාමුදුරෝ අපි තවත් උපාසක උපාසිකාවන් පිරිසක් එකට එකතු වෙලා සමූහ භාවනාවකට වාඩි. දගේ ලොහා මුදුදරුවෝ බොහෝම තද කෙනෙක්ඒවගේම බොහොම නීතිරීති වැඩි වාඩිවෙලා භාවනා කරනවා නං එක පැයක් භාවනා කරනන පෑම හෙලවෙන්න ඇතුව කකුළ හොලවන්නතුව ඉන්දෝන කියල තමයි වහන්සේ කියන්. ඉතින් අපි භාවනා කරන්න වාඩියවු නහම කොහොමහරි නහරයක් තද වෙලා හරි ටික වෙලාවක් යැනකොට කකුල හිරිව වැටෙන්න්නට ගන්නවා ඊට පස්සෙ දරන්්ඩ බැරි කැක්කුමක් එෙනවා ඒගේ වෙලාවට උන්වහන්සේ කියන්නන්නේ වේදනාම් වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන්න. ති කොහොම මෙිනෙහි කලා වුනත් සමහර අවස්ථාවල මේ අඩුවවෙන්නේෙ නෑ. දැන් එදාඔ සමෝහ භාවනාවට වාඩි වෙලා න්න කොට අතර සුපුරුදු කකුලෙ එකැක්ම මතුුුණ. මතුවෙලා වේදනාාව වේදනාව කියලා මෙිනෙහි කලා, කොහොමත් අඩුුවවෙන්න එන්න එන්නම වැඩි වුණා. හස්සේ දැම්මට දරන්නව බැරිමට්ටමක්කාව ට පසමන් කල්පනා කලා කකුල පොඩ්ඩක් දිගෑරලා වෙනස් කරලා වාඩි වෙන් ඕන කියල්. එහෙම කල්පනා කරනකොට මට මත්ක් වුණ ද ලොකොහාමුදුරූ ඉස්සහවාඩිවෙලායි න්නොනේ. උන්වහන්සේ එහෙම කරනෝ දැක්කොත් එහමට පිරිස ඉදිරියීමම දොස් කියන්. හිති ඒනිසා ම හිමින් සරේ ඇස් දෙකරලා බැලුව උන්හසේ එතැන ඉන්නවාද. එහම බලනකොට උන්වහන්සේත් ඇස් දෙක ඇරගෙන මගේ දිහාම බලාගෙනින්. ඊට පස්සේ ම ඉක්වට නැවත ඇස් දෙක පියාගෙන බහු දැම ේදනා වේදන වේදනා කියලා මෙිනිහික එමිනිෙක්ක නොරු දැමගේ මනස කෝපයක් මත්තුවෙන.ඇයි එක පැත්තකින් මම මේ භාවනාව කරන්්ඩ ඇස්ති වනාට පස්සේ දැ මේ කයිෙන් ඒකට සහයෝගයක් නෑ. මගේම කය මටම බාධා කරනවා නේද කියලා මගේ කය ගැනත් නොවනනාපයක් ඇතිෙන ලොකහහාමමුදරෝ ගැනත් නොවනාපයක් ඇතින උන්වහන්ස භාවනා කරනව භාවන කරඩ නැත්ත ැගිට ඇන් ම හබලාගෙන ොක් කරනවාද කිය. දැ මට අශ්‍යදය කරගන්නට බැරි නිසා උන්වහන්සේ ගැන කෝපයක් මතුව. ඊළඟට අනිත් අය ගෙනත් ඊර්ශ්‍යාවක් මතුවෙන මොක දැන් අනිත්තුපාසකම්මල හෙම හෙම පිළිම තිබවගේ නිසොල්මනය ඉන්න. ඉති සමහර වෙලාවට ලොක හම්දුරෝ දොස්ක කියනකොට දොස් කියන්නෙත් ඒ අය උදාහරමයට අරගෙන මේ වයසකයි මෙචර හොඳට භාවනා කරනෝ බහන්සේට බැරිමොකද උනන්දුවක් නෑ වීරයක් නෑ එහම කියල තමයි කෑගහන්. ඉතින් දැන් අරගොල්ල ගැත් මට නොමනාපයක් ඊ විශ්‍යාවක් ඇතිවෙන. ැ ඔය ඔක්කොම අතරේ ම ේදන වේදනාව කියලා මිනෙහි කරනවා දැම් එක්කම අර්බුදයයි මනසේ අ වේදනාවයි ඒ මිනෙහි කරන්න දරන උත්සාහයයි ඒක යටකරගන්න දරන උත්සාහයයි කෝපයයි නොසතුටයි ඊර්ශ්‍යාවයි මාන්‍යයයි ඔක්කොම. දැ මේ සියල්ලා අතර නැවත නැවත වේදන වේදනාව කියලා මිනිෙහි කලාට කොහොමුවත් වේදනවාඩුවෙන්න්න දැමගේ ඇස්වලින් කඳු වෙටෙන ඉට පස් එක්තර අවස්ථාව කාවා මට වේදනා වේදනාව කියලා මෙනෙහි කරන්නවත් බැරි මට්ටමට දැඩි පීඩනය. ගත සිත්්ත දෙක්කමනිිකම් පුරොලා යන්න ඔන්න මෙන්න වගේ තත්වයක් මටදැ. හරියට අපි බැලුමක් පුම්බලා පුම්බලා අන්තිමට දැන් පුරයි දැන් පුරයි කියලා අපට හිත්තෙනකොට අපි සමහට ඇස් දෙක තද්ද කරගන ඒ බැලුම පුම්බන් අන්නේ වගේ මට්ටම? දැන් ගතසිත තාව මොහොත්තකින් පුරලවීසිවෙයි වගේ දැඩ්ඩි පීඩනයක් ඇතුළ දැනන්න. ඊට පස්සේ මට තේරුනා දැන් තවදුරටත් මට භාවනාව කරන්න බැහැ. දැන් මට කෑගහගෙන නැගිටලා දුවන්න තරන් හිතනවා. එහෙම කරන්න බෑ ලැජ්ජාවයි මාන්‍යය එක්කත්. ඉට පස්සේ මංකල්පනා කලා පිපුරුවොත් පිපුරපු දෙ මැරුණොත් බැරිදදෙන් මට භාවනාව ඕනෙත් නෑ මොකක්වත් ඕනෑ කියලා සියල්ලක්ම මනසි අතෑරල. සියල්ල මනසින් අතහැල්ලා දැන්ට පස්සේ හරිම පුදුම අධ්‍යැකීමක් ලැබුණ සම්පූර්ණම හිස් අවකාසේකට ගියා වගේ හැඟීමක් මට දැනුණ ඊට පස්සේ වේදනාව දැනෙන තැන පැහැදිලිව ඇස් දෙකට පෙනෙන්නාවගේ මනසට පෙනෙනවා. හරියටට බුරුම කටුවකින් විදිනකොට වගේ මස් නහර ඇටමිදුලු පසාරු කරගන ඒ වේදනාව වායුව කැරකි කැරකි ඇතුළට බහිනවා දැනනවා. ඇදුන් දෙෙන ආකාරය දැනෙනවා. හැබැයි ඒකදිහා මම බලාගෙන ඉන්නෝ දැ වේදනාවේ කිසි අඩුවක් නෑ අ තිබුණ වගේම ඒ දුක්කවේදනාව පැහැදිලියෝම දැනෙනෝ. ඒක ඇස් දෙකට පෙනෙන්නාවගේ සිතට පැහැදිලිව දැනෙනෝ. පෙනෙනවා. හැබැයි මට කිසිම මටයි මේ වේදනාව තියන්නේ කියලා ප්‍රශ්නයක් නෑ. වෙනම තැනකන්දලා මම ඒදිහා බලාගෙන ඉන්නෝ වගේ. ඉතාම සතුටින් සැහැල්ලුවෙන් සුවෙන් එකග වූසිතින් ඒ දිහා බලා ඉන්නට හැකියාවක් ලැබ. එතකොට වේදනාව තියනෝ මම හිටගන දෙඉන්න ඉදගෙනද ඉන්නේ කියලා පැහැදිලි නැහ හැබැයි මනසින් පැහැදිලිවේ වේදනාව දිහා බලායින්න න්නෝ කියලා මට දැනෙනෝ. එති මට ඒ අත්දැකීමත් එකලා වැටහුණා ඒ අද්ද බල වේදනාව කොච්චර ටීඩාකාරය වුුණත් ඒකෙන් මගේ හිතට නොසතුටක් නෑ. මමයි මේ වේදනාව විදින්නේ මට මේක විඳින්න බෑකිලා හිම ප්‍රශ්නයක් නෑ ඇයිදේ. වෙන ඕන දෙයක් සිදනාව මැරුණුත් නැරිද්දෙන් බිඳුණුත් බිඳිත්්දෙන්. මට මොකක්වත් තෝන්න නෑ කියලා සිතින් සියල්ලම අතහැර දැන් මට පස්සේ නිකං උපකරණයක සිද්ධ වෙන දිහක් දිහා බලා සිටින්නාසේ අර වේදනාව දිහා බලා ඉන්නට පුළුවන්. එදා තමයි ජීවිතය පලවෙනි වතාවට අපට දැනුනේ. පෙර රහතන් වහන්සේලා හර්දය වස්තුව කනකොට පීතිය උපදවාගෙන සැහැල්ලූ පදවාගෙන රහත්තුනේ කොහොමද එලඟට ගිනිගෙන දැවෙනකොටේ ගින්නටහසු වෙලා රහත්තුනේ කොහොමද.ඒ මාරාන්තිික වේදනාවකදි පවා සතුට සොම්නස්ස පීතිය සැහැල්ලූ ඇතිකරගන්න කොහොමද උපාධානයෙන් සිත නිදහස් කර ගත්තහම මේ මමය මගේ මටහිනේ සිද්ධ වෙන්නේ මටනන් දරඩ බෑ කියලා අර. දුක්ඛවේදනාවත් එක්ක එල්බගන්න ගතිය එය බුක්තිවිඳින ගත්තිය ඒය සමඟ බද්ධ වෙන ගතිය තියෙනතා කල් තමයි එයින් අපි හෙම්බත් වෙන්න වෙහෙසට පත්. ඒ එල්බගන්න අල්ලගන්න බද්ධ වෙන එහි කිමි දෙන එහි ගිලෙන ගතියෙන් සිත නිදහස් කර ගත්තු තැන සිදුවෙන සියල්ලක්ම පැහැදිලිව සිහියෙන් නුවලින් දකින්නට පුළුවන් එය බුක්තිවිඳන්න ඇැතුව. එය තමයි සැබෑ සතිපට්හන්. එය තමයි සැබෑ විදර්ශනාව. ඒතින් ඒ අත්දැකීම් ලැබෙන්න්න ලැබෙන්න්න තමයි අපට වැටහෙන්නට ගන්නේ මේ සියල්ලු පීඩාවන්. අපි බුක්තිවිඳින්නේ උපාදානය නිසා. උපාධානයෙන් ග්‍රහණය කරන්නේ නැතිනං මේ පංචස්කන්දය තුළ දුකතියනවා. දුකනැතිවෙෙනෙ නෑ හේතු ප්‍රත්තැන්ගෙන් හටගන්නා බව දුකක්. වහා බිඳී යන්න බව දුකක්, පීඩාව දුකක්, සන්තාපය දුකක්, මේ දුක්කලක්ෂණ ක්‍රාත්මක වෙනවා. රහතන් වහන්සේ පිරිනිවන් පානකම් පංචස්කන්දේ පවතිනතාකල් දුක්ක ලක්ෂණ ක්‍රියාත්මක වෙන. හැබයි රහතන් වහන්සේ ඒ දුක විඳින්නේ නෑ. ඇයි විඳින් නැත්තේ උන්වහන්සේ උපාදානය දුරු කරලා නිසා. මුගලංහා මුදුරුවන්ට දුක දැනුන අස්ති බිඳනකොටඒ පීඩාව දැනුන හැබයි උන්වහන්සේ දුක විඳන්නේනෑ. එනිසා උන්වහන්සේ එයි කඳළු සලන්නට හෝ එයින් වෙහෙසට පත්වන්නේනෑ අ කයතුළ ඩියින් අර ගට ගැහු හම ගල බිඳී යන්නාසේ එහි පීඩනය ක්‍රියාත්මක වන්නාසේ උන්වහන්සේගේ කය තුළේ පීඩාව ක්‍රියාත්මක වෙනවා. විඤ්ඥානය තියෙන නිශස්්නාව පද්ධතිය මොලය සක්‍රිය නිසා උන්වහන්සටේ වේදනාව දැනෙනෝ. හැබැයි ඒ අර මමය මගේ මටය මෙහෙම වනේ කියලා දැඩිව එල්බගෙන විඳින් නැති නිසා උන්වහන්සේ සිහියෙන් නුවනින් එය දකිනවා දුක්කවේදනාව ඒ ආකාරෙන් ක්‍රියාත්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි අද මේ මාතෘකා කරන ලද කඳවක්ග සංයුත්යෙහි සඳහන් වෙන උපාදා පරිතස්ස කියන. මේ සූත්‍ර දේශනාව හි තතහගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙන ධර්මය පිළිබඳව ප්‍රගුණ කරලා නැති. සිහිය නුවන අවදි කරලා නැති ආරයන් වහන්සේලාගේ දහම අහලා දැනගෙන ඒවා පිළිබඳ ප්‍රවීනත්වයක් නැති අඳබාල ප්‍රතජ්ජන පුද්ගලයා. මේ රූපය මේ වේදනාව මේ සංඥාව මේ සංකාරය විඤ්ඥාන ඒවා මම හැටියට ගන්න. දැ රූපය අපට පැහැදිලි වේදනා කියලා කැන සුක දුක්ක සෝමනස්ස දෝමනස් ූප එක්යි සියලු වේදනාව. වේදනා කියලා ැන සිතේ හටගන්න එක්තරා චෛත සිකදර. ලාට සඥා සංඥා කියයන එකකින් එකක් වෙන් කොට හඳුනා ගන්නා සටහන රූපයෙන් රූපයක් වෙන් කොටහඳුනාගන්නෙත් සටහනේ. වේදනාවන් වේදනාවක් වෙන් කොට හඳුනාගන්නෙත් සටහන. ඒ හැ දෙයක්ම එක කකිින්ි එකක් වෙන් කොට හඳුනාගන්නට පුළුවන් ගතිය තමයි සංඥා. ඉළඟට සංකාර සංහර කියලා කැන විධ මනෝභාවයන් සිතු විිලි සංකල්පනාව. ලෑඩ විඤ්ඥාන කියලා කියන්නේ ඇසින් කණින් නාසයෙන් දිවෙන් කයින් සිතින් මේ බාහිර ලෝකය අරමුණු කරමින් ක්‍රියාත්ම කන චිත්ත පරම්පරා. එතවන ඔය පහ හැරෙන්න්නට වෙන කිසිවක් මෙහිඇත්තෙනෑ මේ මුළු විශ්වේම. ඔය පහ තමයි ක්‍රියාත්මකරෙන තන් පිළිබඳවත් අනු පිබඳ. එතකොට ඔය පහ අපි දැඩිව උපාදාන කරගැන මේ මමය මේ සත්වයාය මේ පුද්ගලයාය මේ මම වෙමි කියලා ගත්තහම ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පස්ස තං රූපන් විපරි නමති. අන්‍යතා හෝති, ඒ තැනැත්තායි දැඩිව උපාදාන කරගත් රූපය වෙනස් වෙනවා. අන්‍ය ස්වභාවයකට පත්වෙනවා. එතකොට ඒ රූපයෙහි විපරිනාමය අන්‍යතාභාවේ නිසා. ඒ තැනැත්තාට ශෝක පරිදේව දුක්ක දෝමනස්ව උපායාසයන් හටගත්. ශෝක කියලා කැනෙ සිතෙහි ශෝක වෙන ගත්තය. පරිදේව කියලා කැනෙ හඬා වැලපෙන ගත්තය වැලපෙන ගත්තය. දුක්හ කියලා කැනෙ කායික දුක්කය, දෝමනස්ස කියලා කැනෙ මානසික දුක්කය. උපායාස කියලා කැනෙ දැඩි වෙහෙස දැන් අර කකුලේ අමාරුව ඇති වෙනකොට මට මේක දරාගන්න බැහැ කියලා මේ මම හැටියට මගේ වේදනාව හැටියට ගත්හම මයි මටර දරාගන්න බැරිගත්තියාවේ. ට මොකක් වුණත්කමක් නෑ කියලා සියල්ලා තැහරලා දැන්ට පස්සේ. එතකොට වේදනාවත්තියනවා හැබැයි කිසි අමාරුවකොත් නෑ ඒ දිහා සැහැල්ලුවෙන් බලා ඉන්න පුළුව අර දන්න සර පීඩනය සියල්ලක් සිතිින් නිදහස් වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්තාක් අපි මේ පංචස්කන්දය දැඩ්ඩිව අල්ලා ගැෙන උපාදාන කරගන්නා තා කල් තමයි ඒ පීඩාව අපි විඳින්. ඒවිතරක් නෙමේ මරණයෙන් මේ පංචස්කන්දය නිරුද්ධ වෙනවා නිරුද්ධ වනාට ප්‍රූපේ පිළිබඳව දැඩිව උපාදාන කරගෙන ඉන්න නිසා වේදනාව සංඥාව සංකාරය විඤඥානය දැඩිව උපාදාන කරගන ඉන්න නිසා ඒ උපාධන පච්චා භවෝ උපාදාානය නිසා යළිත් චිත්ත පරම්පරාවක් ජනිත වෙන. චිත්ත පරම්පරාව ජනනිත වෙනකොටම රූපය උපාදානකොටගෙන සිටි නිසා එහි රූප කලාපත් ජනිත වෙන. ඇසින් තවම රූප දැකලා ඇතිවෙලා නෑ එනිසායි අලුතෙෙන් ජනිත වෙන පංචස්කන්දේත් ඇසක් පහළ වෙනවා. කනෙන් තවම සබ්දහලා ඇතිවෙලා නෑ දැඩිවයිව උපාදාන කර එනිසායි අලුතෙෙන් පහල වෙන පංචස්කන්දේත් කනක් පහළ වෙන. නාසයක් දිවක් කාහික ස්පර්ෂයක් එහි පහළ වෙන. ඒ යන්තනක ත ප්‍රතික්ෂේප කරනවා න එතන කය පහල වෙනවා සිත සක්‍රිය නොවී එක තමයි අසං්‍ය තලේ. යන්තනක කයිංග ස්පර්ෂ ලබන්නට අපේක්ෂා කරන්න නැතිනම් ඒතැනැත්තාගේ සිත විතරක් පහළ වෙනවා කයනැතුව එතමයි අරූපතලේ. එතකොට ගත සිත දෙකට නෑ ලුම් කරනවා නම් ඒතනැත්තක් ගත සිත දෙකම ඇති තැනක පහළ වෙනවා ඒ තමයි හාමලෝකේ දිව්‍යලෝක සහ මනුශ ලෝ. ැ කොමකට ඇලුම් ලත් ඒ තනැත්තට අකුශල බලයක් මතු වුණු තිරිසං පේත අසුර නිරය කියන දුර්ගතියක ජරිත වෙනවා. මේ විදිහට තතාාගතයන් වහන්සේ දේශනා කරනවා කුශලා කුෂල කර්මයන් මත තමයි උපදින තැනතීරණයදන්න. හැපැ අපි උපදින්නේ උපාධන පච්චා බවෝ දැඩිව අල්ලා ගැෙන සිටනනිසයි යළිත් ජනිත වෙන. තුොට මරණයෙන් මේ දුක්ක සන්තතිය කුමක්ද දුකකිවවෙේ මේ පංචස්කන්දය මයි. රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කියන මේ පහට අමතර කිසිවක් මේ ලෝකේ අමතරවායි වෙනත් සංස්කාර කියලයක් නෑ. මන සබ්බේ සංකාර දුක්ඛා කියල තතාාගතයන් වහන්සේ දේශනා කරන්නේ සංකත විපරිනාම පීලන සන්තාප කියන මේ දුක්ක ලක්ෂණවලින් පෙළෙන්න්නේ මනොහද මේ පංචස්කන්දයමයි.ඒ පංචස්කන්දය නිසරු ඌූ ධර්ම සමෝහයක් කියන බා වැටහෙන් නැතිතාකල්. සාහරවදේ හැටියට අපි දැඩිවග්‍රහණය කරගනින්න්නවා. එත් දැඩි ගහණේ නිසා මමය මගේය කියල උපාදාන කරගන්නවා උපාදාන කරගන්න නිසා අපි බුක්තිවිඳනවා. එ පවනට්නෙවේ මරණේනුත් අවසාන නොවී යළිත් පංචස්කන්දයේ ජනිත වෙනවා. එතැන් පටන් ජාති ජරාශෝක මරණ දුක්කදෝමන සුපායාස සියල්ලක් නැවත ජනිත වෙනවා. නැවතත් මරණයට පත්වෙනවා. නැවතත් ජනනිත වෙනවා මේ දුක්හඳ අහෝසි නොවී. න්ත සසරෙහි ඇවත නවත ජනනිතවීමේ ප්‍රධාන සාධකය උපාධන පච්චා බව උපාධානයයි කියලා තතහගතයක් වහන්සේ දක්ක. එහෙම නං පංචස්කන්දයම දුකක් එහි දුක ලක්ෂණ ක්‍රියාත්මක වෙනවා. නත් ඒ දුක්කූ පංචස්කන්දය උපාදාන කර ගැනීමෙන් ඒ දුක තවත් ප්‍රබල වෙනෝ. ඒ දුක මානසික දුක්කයක් බවට මානසික දෝමනස්සයක් බවට පලේෂ දුක්ඛයක් බවට පත් වවා. එපමනක් නෙමේ මරණය මේ පංචස්කන්ද දුක්කය අවසාන නොවී භවයෙන් භවයට යන ති යම් කිසි කෙනෙකුට මේ උපාධානයේ දුරු කරන්නට පුළුවන්නන් ඒතැනත්තා එතැන් පටන් සියලු මානසික දුක්්‍යයන්ගේ නිදහස් වෙනවා එකනෙ ක්ලේෂ දුක්්‍යන් නෑ රහතන් වහන්සේට පංචස්කන්ද දුක් ඇතිය නොවයි ැන බඩගිනි එනවා නිදිමත එකන්නේ කයට වෙහෙස දැනෙනවා අය නඩත්තු කරන්නට ඕන ඒ අය පැවැත්ව වෙහෙස රහතන්හන්සේටත් යනවා. එෙනි සතමයි නිවන දෙයාකාරයකින් දක්වන්නේ සෝපදිසේෂ පරිනිර්වාණය සහ අනුපදිසේෂ පරිනිර්වාන්. සෝපදිශේෂ පරිනිර්වාණ කෙල කෙන පංචස්කන්දය ඉතිරිවතියනවා හැබැයි කෙලෙස් පරිනිර්වාණයට පත්වන. කෙලෙස් දුකනෑ සිත්්‍යවුල් ඇතිවීමෙන් උපාදාානීෙන් ඇතිවෙන දුකනෑ හැබැයි කයනඩත්තු කිරීමේ වෙහෙස තියන. පරිනිර්වාණයට හෙමනත්ං අභාවයටයනකොට ඒ පංචස්කන්දය පැවැත්වීමේ දුක්ඛත් අහෝසි. එතකොට පොත්ජනයාට පංචස්කන්දය අහෝසියනකොට යළත් හටගන්න කුමක් නිසාද උපාධානය නිසා. එමනම් උපාධානය තියනතාක්කල් ්‍රේෂ දුක්ඛත් තියනවා පංචස්කන්දය අහෝසි නොවී නැවත නැවත හටගන්නවා ඒ නිසා මේ සමස්ත දුකස්කන්දය කෙටියෙන් දක්වනව නම් පංචුපාදානක් කන්දා දුක්ඛ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒනිසා. මේ කාරණ සිහියේ පවත්තාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ දුක්කලක්ෂණය අවබෝධ කොටගෙන සමස්ත දුක්කය පවතින්නේ පංචස්කන්දය පවතිනතා කල් එ පංචස්කන්දයේ උපාදාන කරගන්න අතා කල් මේ දුක්හය නොමිදී නැවත නැවත දුක්කඳ හටගන්න අය කියන බවවටහාගෙන සංස්කාරයන්ගේ නිසරු බවතේරුම් ගනිමින් උපාධානය දුරුකරගන්නට මේ ඇසූ දහම් කරුණු හැම දෙනාටම මහෝපකාරීවේවා කියලා ආශ්‍රයපාදතරනු මෙතෙක්වෙේලා ධර්මශ්‍රවනය කිරීමෙන් සිදුකරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් නිය පරලෝගිය ඥාතීන්ටත්තුඔ බාප හැම දෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණසම හේතුවේවා කියලා ප්‍රාර්ථනා කරා. ఆకసట్టాచభుమట్ట దేవానాగ మහිతతిక పయంతం అను නోదిితాచరంరక్ణంతు సాసනం ఆకసట్టాచభుంమట్ట దేవానాగ మහිతతిక పుయంతం అను మోదిితాచరంరకంతు දేశනం ఆకసట్టాచభుంమట్టా దేవానాగ మහිత్తిక ඥන්තන් අනු මෝදිත්වාචිරංරක් හන්තු පංසදා අද ධර්මදේශනා වෙහි දායකත්තේ දරන්නේ කුමාරි මලවිට මහත්මිය සුදත් සමරණයක මහත්මා සහ විනුදී සෙනුදී යන දියනිවරුන් දෙදෙන විසි. පංකමේ අරමුණ ඊ. ඒ ලීලාවතිී මෑණියන්ට සහ MR හිීන් බණ්ඩා ප්‍රයාාණන්ට පුුණ්‍යයානමෝදනා කිරීම, මේ පලෝයන්න ටෙදුණු සියලු ඥාත හිත මිත්‍රාදීන් සහ පින් බලාපරොත්තු වෙන සියලු සත්තයින්ට ් යාානමෝදනා කිරීම. සහෝදර සහෝදරියන් ඇැතුළු සජීවත්තවසින සැම ටආාශීරවාද කිරීම, දේශකයණන් වහන්සේ ටආශීරවාද කිරීම කියෙන මේ අරමුණු පෙරදැරිකොටගෙනයි, අද ධර්මදේශනා විහි දායකත්තේ දරන්නේ. මදනාටම දහම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්මදාන මේ පින්කමක් එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතුවෙනෝ තමතමන් ධර්මශ්‍රවනය කිරීම ප්‍ර්ඥාව දියුණුුවෙන පින්කමක් මේ සර්ව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ සාාසනයේ ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රරාදී සියලු පින්කැමති දෙවිදේවතාව දේවමාතාව සතුටින් අනුමෝදන් වෙත්තා දෙවියන්ගේ දිවයි සුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ සාාසනයත් මනුෂ්‍ය වර්ගයාත් කිරාත් කාලයක් එෙහෙන්න්න රක්ෂා කෙරෙත්වා දායිකත්තේ දන්න පින්නතුන්ටත් දෙවියන්ගේ ආශ්‍රවීර්වාදය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන්දකිත්වා කියලා ප්‍රාර්ථනා. කරන්න මේ පලෝ යන්නට එදනු E. ලීලාවතී මෞතුමිය එම් හීන් බණ්ඩා පියානන් ඇතුළු වර්ග පරම්පරාවේ මේ පරලෝගිය සියලු ඥාති හිතමිත්‍රාදීන් සියලු පින් කැමති සත්්‍යයෝත් මේ කුසල්ද හම් සතුටින් අනුමෝදන් වෙත්වායේ හැම දෙනාගම බවගමන සූපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන්දකිත්වා කියල ප්‍රාර්ථනා කරන්න. ඔබා පහැම දෙනාටම මේ උදාර කුසලේ මෙලව යහපතා භිහිෘ්ධියය පිණිස පවත්තීවා සසර්වාසය කරම තාක් නරකාදී සතරාපායකට මිත්්‍යා දුෂ්ටිකුලේකට පත් නොවීම පිණිස. කලයානමිත්‍ර සම්පත්තිය සද්ධර්මස්ශ්‍රවනය ලබීම පිණිස හේතුවේවා. උදු පසේ බදුම හරහතන් වහන්සේ නිවී සැනසී පැමණ වදාල උතුම් නිවනින් සැනසීම පිණිස්තම හේතුවේවා කියල පාර්තනා කරා හැමනටම තෙරවන්සේ.